අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 අයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර මම තාරිකා මිහිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත උතුරේ ජනතාවගේ තවත් ඉඩම් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස් පාස්කු ප්‍රහාරකයාගේ සිරුරු කොටස් වලතැමීමට එරෙහි වූ පිරිසට අධිකරණයේ නොතීසි එජාප ජනාධිපති අපේක්ෂක එන හැටි ලොකු උත්සවයක් තියලා රටම දැනුවත් කරලා අපේ අපේක්ෂකව ඉලිදක්වනවා රතුපස්වල ඇවන්ගාඩ් හා එක්නලිගොඩ නඩු විභාගයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩලු ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා තුන්නේ උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. යුද්ධය අවසන් වන විට ආරක්ෂක අංශ යටතේ තිබූ උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචි කරවන ද ලබා දීමට පසුගිය වසර 5 තුළ රජයේ විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ජනාධිපතිතුමා දෙමළ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළා. ත්‍රිවිධ හමුදාව සමග එක්ව උතුරේ ඉඩම් වල ප්‍රමාණය නිරීක්ෂණය කර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි නිදහස් කළ හැකි සියලු ඉඩම් කඩිනමින් හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඔක්තෝබර් මාස පළමුවනදාට පෙර ආණ්ඩුකාරවරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්න පුද්ගලික ඉඩම් හමුදා කඳවුර සඳහා අවශ්‍ය නම් එම ඉඩම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කරන ලෙසද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා. යුද හමුදාවෙන් කරන ලද පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම තුළ පැහැදිලි කළා අපි කොච්චර ඉඩම් ප්‍රමාණයක් නිදහස් කළා තියෙනවද කියන කාරණය. එතකොට දැනට ඒ නිදහස් කරපු ඉඩම් ප්‍රමාණය ගැනත් අපි පැහැදිලිව පිළිගන්නට ඕන මෙච්චර ඉඩම් ප්‍රමාණයක් අපි නිදහස් කළා තියෙනවා කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳව යුද හමුදා කඳවුරු අවශ්‍යයි. ඒ කාටවත් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයේදී ඒ ඇතිවෙච්ච තත්ත්වයේදී මට මතකයි යාපනයේ ජනතාවම කිව්වා මෙහාට හමුදාව එවන්නයි කියලා. එතකොට ඒ වගේ හදිසි තත්ත්වයන් නැති වෙනවා. එතකොට හමුදා කඳවුරු ඒ අවශ්‍ය ස්ථානවල තියෙන්නට ඕනේ. ඒක ඒ ප්‍රදේශයේ ආරක්ෂාවට, ජනතාවගේ ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවේ වැදගත්කම එතනයි. ඉතින් ඒක නිසා උතුරේ ජනතාවට අයිති ඒ ඉඩම් යම් ප්‍රමාණයන් නිදහස් කරන්න තව තිබෙනවා නම් අපි අනිවාර්යෙන් ඒවා නිදහස් කරන්න ඕනේ, දෙන්න ඕනේ. නමුත් ඒ වගේම හමුදා කඳවුරු ස්ථිර වශයෙන් තියෙන ඊළාන්ට ගුවන්තොටුපළවල් ඒ වගේ ස්ථානවල පිළිබඳව ඒ ස්ථාන අපි එහෙමනම් කියන්න ඕනේ මෙන්න මේ ස්ථාන අපිට දෙන්න බෑ කියන එක පැහැදිලිව කියන්නට ඕනේ. එතකොට මේ ගනුදෙනුව ඉවරයක් වෙනවා. ජලිකයිට අයිති ඉඩම් සමහරවිට හමුදා කඳවුරු වලට අවශ්‍ය නම් අපි කලිනුත් තීන්දු කළා. එහෙමනම් ඒ පුජලිකයිට අපි වන්දි ගෙවන්න ඕනේ. ඉතින් ඒක තමයි ආණ්ඩුවක් විදිහට තියෙන විසඳුම. විසඳිච්ච නැති ප්‍රශ්න තමුන්නාංශලගේ තියෙනවා. ඒක විසඳන්න තමයි අපි මේ හදන්නේ කොහොම හරි. අපි උත්සාහ කරන්නේ ඒකට. ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ පැවැත්වීමට හේතු වූයේ ෆාෂියන් හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවට වසර 1620ක් සම්පූර්ණ වීම සැමරීම සඳහායි. චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාෂියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රිස්තු වර්ෂ 410 දී සිදු වූ බව සඳහන්. උන්වහන්සේ මෙරට වසර දෙකක් වැඩවෙසමින් සිද්ධස්ථාන වැඳපුදාගත් බවත් ධර්ම ග්‍රන්ථ සොයා පිටපත් කිරීමෙහි යෙදුණු බවත් ඉතිහාසයේ දැක්වෙනවා. එමෙන්ම චීනය හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ පුනරුදය ඇතිවීමටද උන්වහන්සේගේ ලංකා ගමනේ හේතු වූ බව විද්වතුන්ගේ අදහසයි. ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගයේ සම්මන්ත්‍රණය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්‍රයක් කෙළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ඒ වෙනුවෙන් පළ කරන ලද සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. පාසල් දරුවන් අතර පැවැති චිත්‍ර තරකාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමද
ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ලින්ෆන් ෆාෂියන් සංස්කෘතික ආයතනයේ සභාපතිනිය වෙත ගෞරව සම්මානයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් දෙරට අතර සිහිවටන හුවමාරු කර ගැනීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා ලුන්හුවා ආයතනය දිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ බුද්ධ ශාසන හා වෛභ සංවර්ධන අමාත්‍යංශය එක්ව මෙරට පළමු වරට සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණයට ෆාෂින් හිමියන් උපන් පළාතේ නගර සභා නියෝජිතයන් බෞද්ධ සංවිධාන මෙන්ම ෆාෂියන් පර්යේෂණ ආයතනයේ නියෝජිතයන්ද එක්ව සිටිනවා. මේ අතර කාම්බෝ චක්‍රමාත්‍ය කාර්යාල ඇමති සහ ඉස්ලාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය අක්න් හා දහතුක් ආචාර්ය ඔත්ස්මාන් හසන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට ලක්වැත්තේ පසුගියදා ජනාධිපතිතුමාගේ කාම්බෝජ්‍ය සංචාරයේදී එකඟ වූ දෙරට අතර අධ්‍යාපන සංචාරක කර්මාන්ත හා අනිකුත් අංශවල දෙපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි. කාම්බෝජ අක්‍රමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ සහ තානාපති කාර්යාල පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිතුමා එහිදී සඳහන් කළා. එහිදී කාම්බෝජ අමාත්‍යවරයා පැවසුවේ දෙරට අතර අත්සන් තැබුණු වෙළඳ ගිවිසුම භාවිත කරමින් දෙරටේ ව්‍යාපාරිකයන්ට කර්මාන්තවල ආයෝජනය කිරීමේ සහ දැවැන්ත ආසියාන් සහ ඉන්දියානු වෙළඳ පොළ තුළ සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අවස්ථාව පවතින බවයි. නව යුදාමුදාපති ලුතිනන් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අරලේගා මන්ත්‍රීදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. යුදාමුදාවේ 23 වන හමුදාපතිවරයා ලෙස පත්වු ශවීන්ද්‍ර සිල්වා මහතා සිය රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමු වූ පළමු අවස්ථාව මෙයයි. නව යුද හමුදාපතිවරයාට සුබ පැතු අග්‍රාමාත්‍යවරයා මෙම හමුව සංකේතවත් කරමින් සමරු තිළිණයක් ද පිරිනැමුවා. රතුපස්වල ඇවන්ගාඩ් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ත්‍රිපුත්කල වෙනසුරු මණ්ඩල තුනක් පත් කර තිබෙනවා. අග වෙනසුරු ජයන්ත ජයසූරිය මහතායි මෙම පත්කිරීම් සිදු කර තිබෙන්නේ. නීතිපති දප්පුලිත ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීමකට අනුව මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කිරුණා. රතුපස්වල සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර, නිමල් රණවීර හා නිශාන්ත හපුආරච්චි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරු සම්පත් අබේකුන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විනිසුරු මඩුල්ලක් පත් කෙරුණා. සම්පත් විජයරත්න සහ ගිහන් කුලතුන් ගැන මහාධිකරණ විනිසුරුවරුන් එහි සාමාජිකයින්. ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ වන නඩුව විභාග කිරීම සඳහා පත් කර ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගණීපොළ, ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන මහත්වරුණුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වේලේන්ද්‍රන් මහතා ඇතුළු පස් දෙනෙකුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද මොහමඩ් නසාර්, මොහමඩ් අසාද් යන අයගේ ශරීර කොටස් භූමදානය කිරීම සඳහා අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ අදාළ ත්‍රස්තවාදී පුද්ගලයාගේ සිරුරු කොටස් පසුගිය 26 දින භූමදානය කර තිබුණා. එම ශරීර කොටස් භූමදානය කිරීමට විරුද්ධව ඊයේ සවස පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කළා. මේ උද්ඝෝෂණකරුවන් මඩකලපුව අම්පාර මාර්ගයේ කල්ලඩි පාලම ප්‍රදේශය අවහිර කරමින් දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරතව සිටියා. පොලිසියට සිදු වුණා මේ උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීමට. මඩකලපුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කළා. මේ උද්ඝෝෂණයට පැමිණ තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා සහ තවත් සිව් දෙනෙකුට ගරු අධිකරණයෙන් අධිකරණ ඉදිරියේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරා. ඉදිරි මැතිවරණ දිනවන පුළුල්ම සන්ධානය ගොඩනගන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මහරගම පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා.
කවුද සුජීව සේනසිංහ මහතා සහ අජිපි පෙරලා මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමක් සම්බන්ධ? පක්ෂය සහ විනය කමිටුව පක්ෂයේ ගන්න තීන්දුව తీරන මත මහලේකම්වරිය විදියට ක්‍රියාත්මක කිරීම මට පැවරලා තියෙනවා. බෝ අය මගේ මිත්‍රයෝ පෞද්ගලිකව, නමුත් පක්ෂයේ ලේකම්වරයා විදියට ගන්න ඕන තීන්දුව తీරන මගේ ගැනීම මගේ වකීමක් නේ. ඉතින් ඒ නිසා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි අරගෙන තියෙන්නේ. යම් යම් ප්‍රකාශ සහ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු විමසලා තියෙනවා. ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් එච්චරයි. කණ්ඩායම රැස්වලා තීරණයක් ගත්තද සම්දානේ හැදීම සම්බන්ධයෙන්? ඔව්, අපි ඊයේ පක්ෂ නායකයෝ ඔක්කොම ටික වගේ ආවා. තීරණයක් ගත්තා ඉක්මනින් සම්දානේ හදන්න කියලා. ඒකේ තිබ්බ යම් යම් සංශෝධන ඔක්කොම කරලා තියෙනවා. ඒ අනුව අපි ඉතා ඉක්මනින් සම්දානේ හදනවා. මේක තමයි පුල්ම සම්දානේ. මේක තමයි ආණ්ඩුව දින ඕන සම්දානේ. ඒ සම්දානේ ඉන්න අය මොන සම්දානේවත් නැහැ. විපක්ෂේ ඉන්න අයත් එතන තමයි එකතු වෙන්නන්නේ. නායකයා ඉන්නවා, නියෝජ්‍ය නායකයා ඉන්නවා, මේ දෙන්නම අපිට ශක්තියක්. ඉතින් මේ ඔක්කොම එකතු කරයි යන්නේ. ඔයාලට ඕනෙම කඩන්න. අපි කඩන්න දෙන්නේ නැහැ, කොහොම හරි අපි එකතු කරයි යනවා. මොකද මේ ඔක්කොමගේ අවශ්‍යතාව අපිට ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයේ මත ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ තීරණය වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඔහොට්ටුව පක්ෂයටත් අපි කොයි වෙලාවකවත් එකතු වෙන්නේ නැහැ. අපි පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන තමයි මේ යම් සහයෝගතාවයක් ඇති කරගන්න ඕන නම් ඇති කරගන්නේ. එහෙම නැත්නම් අපිට අපි තනියම හරි අපේ ගමන යනවා. මොකද මේ පක්ෂයේ විනාශ වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ඒක තමත් වගකීමෙන් අපේ පාක්ෂිකයන්ට කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේදී ආණ්ඩුවක් බලයට පත් කරන ඊළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය මත කියන එක අපි තමත් වගකීමෙන් කියනවා. ඔහොට්ටුවට ගිහිල්ලා ඉන්න සෙල්ෆියකින් අයින් වෙලාව තේර සෙල්ෆි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ගණනාවකට විනය පරීක්ෂණ පවත්වමින් තියෙනවා. මේ වෙලාවේ අදහසක් ආවා, ඇයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට විතරක් මේ තත්ත්වය? ඒ නිසා පක්ෂය ඒකමතිකව සම්මත වුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විරුද්ධවත් මේ පක්ෂයෙන් ඉවත් වීම පිළිබඳව විනය කටයුතු කළ යුතුයි කියලා. ආරම්භයක් විදියට ජාතික ලයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු වෙනත් පක්ෂයක සමාජිකය බවට පත් වෙලා තියෙනවා නම් ඒ අයට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්න කියලා. මහජන ආරක්ෂාව තරකිරීම හා ත්‍රස්ත කටයුතු මර්ධනය වෙනුවෙන් ජපානය රුපියල් බිලියන 1.6ක ප්‍රධානයක් ලබා දී තිබෙනවා. ඊට අදාළ හෝමාරු පත්‍ර ජපාන් රජය සමග අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. පස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂාවට ඇති වූ අහිතකර තත්ත්වයට විසඳුම් ලබා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රදානය ලබා දී තිබෙනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළැක්වීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ පොලිසිය සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම වෙත ලබා දීමට එකඟත්වය පළ වී තිබෙනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතන පිළිබඳ සිදු ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදු ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර සකස් කළ වාර්තාව නිර්දේශ 32කින් සමන්විතයි. එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ අනුව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ නීතිපතිවරයා වෙත යොමු කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව ලෙස සංශෝධනය කර තිබෙනවා. ජාත්‍යන්තර හා දේශීය ආයතන සමග කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු නිරාකරණය මෙහි අරමුණයි. දෛ නියාමන අධිකාරියේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. වර්තමාන ශුද්‍ර මූල්‍ය පනත අවලංගු කර මුදල් අමාත්‍යාංශය මගින් පරිපාලනය වන පරිදි නීතිමය බලතල හිමි ස්වාධීන ආයතනයක් ලෙස පාර්ලිමේන්තු පනතක් මගින් මෙම අධිකාරිය පිහිටුවනවා. නාවුල, ගලේවිල, දඹුල්ල යන ප්‍රාදේශීයලෙකම් කොට්ටාස තුළ ක්‍රියාත්මක කළ වෑමැඩිල්ල ජලාශ ව්‍යාපෘතිය සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් එම ජනතාවට ලබා දුන් ඉඩම් මුරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘති කටයුතු සඳහා රජයට පවරා කැණුණා. ඒ හේතුවෙන් ඉඩම් අහිමි වූ පන්ට වන්දි මුදල් පිරිනමෙනවා. මහවැලි ක්‍රීඩා ගිනිසිලුව ප්‍රදර්ශන චාරිකාවේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධාන කරන මහවැලි ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 31 වරටයි. ලබන මස 7 සහ 8 යන දිනයන්හිදී මැදිරිගිරිය විසෝපුර මහවැලි ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. මහවැලි ගිනිසිලුව ප්‍රදර්ශන චාරිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ කොළඹ මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේ සිටයි. රාජමාත්‍ය අජිත් මානප්පෙරුම, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය DMS දිසානායක යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අද මහවැලි කේන්ද්‍රයෙන් ආරම්භ වූ ගිනිසුළු චාරිකාව හෙට දිනේදී උඩවලවට ළඟාවීමට නියමිතයි. අනිද්දා රඹකැන් ඔයට ළඟාවන එය 31 වනදා මහවැලි ඊ කලාපය හා සී කලාපය වෙත ළඟාවනු ඇති. ඉන්පසුව පිළිවෙලින් මහවැලි බී කලාපය, ජී කලාපය හා හුරුළුවැව, එච් කලාපය, එල් කලාපය හා ඩී කලාපය සංචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. දිනපතා එම නගරවලදී සංස්කෘතික සංදර්ශන හා සංගීත ප්‍රසංගද පැවැත්වෙනවා. මරණ දඬුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. මේ පනත සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වුණා. රටේ බලවත්ම උදවිය ප්‍රකාශ කළා මේ පනතට විරුද්ධ විවිධ මත. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ නඩු තුනක් පැවරුණා මේ පනතට සහයෝගය පළ කළ. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ කරුණු දැක්වුවා පනතට සහාය පළ කරන නඩු අවශ්‍ය නැහැ, මේ නඩු නිෂ්ප්‍රභා කරන්න කියලා යනුව ශ්‍රේෂ්ඨාධිකරණ ඒක පිළි අරගෙන ඒක නිෂ්ප්‍රභා කරා. ඒ නිසා පක්ෂනායකයින්ගේ තීරණය මත ඉදිරියේදී මරණ දඬුවම අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දූපතක් වෙච්ච අපේ රටට කුඩු වෙන එක වළක්වන්න බැරි වුණු පාලකයෝ මා ඇතුළු එල්ලෙන්න ඕනද නැද්ද? නැත්නම් ගෑම් දෙකක් ළඟ තියාගන්න මිනිහෙක් කෙල්ලල මරන්න ඕනද? අනිත් කාරණය තමයි මම පුජ්‍යලියෝගේ නම් මෙතන සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ, මට පාර්ලිමේන්තුව නම් කියන්න පුළුවන් විවිධායක චෝදනා තියෙන මේ කුඩු වලට සම්බන්ධ මහා පරිමාණයේ උදවිය බොහොම ආරක්ෂා සහිතව ඉන්නවා. අපි දැක්ක සමහර ජනාධිපතිවරු ගිහිල්ලා බදා ගන්නවා පහුගිය කාලේ. මේ ආණ්ඩුවෙත් ඔය සමහර ඇමතිකම් දරුවා සමහර කාලයක් අපේ ආණ්ඩුව. මහා පරිමාණයේ කුඩු ජාවාරම්කාරව ඉහෙලීම වැජබෙද්දී මේ පොඩි කවුරු හරි ග්‍රෑම් දෙකකට වඩා ළඟ තියාගත්ත මිනිහෙක් එල්ලලා මරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? කුඩු මේ රට එන එක වළක්වන්න. මේෂණයේ වැපරූ පුද්ගලයන් වීරයන් ලෙස විවිධ කතා කියමින් යළි බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය රංජිත් මත්තුබණ්ඩාර මහතා පවසනවා. මැදකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බඩල් කුඹුර හා මැදකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල අඩු ආදායම් ලැබී පවුල් 800කට සිමෙන්ති ප්‍රදානය කිරීම අමාත්‍ය රංජිත් මන්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊට අමතරව එම කොට්ටාස දෙකෙහි සියලු පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා එක් මධ්‍යස්ථානයකට රුපියල් 150,000 බැගින් වූ ජල පෙරණ උපකරණ ලබා දීමද අමාත්‍යවරයා අතින් සිදු වුණා. මම නීති හා සාමය ඇමතිකාරය මම සාකච්ඡාවක් තිබ්බා මේ පොලිසිය සේවය අතහැර ගිය 8000ක්. අර නිලධාරීන් මට කිව්වා සර් 2009 10 වෙනි මාසෙදි ඉස්සෙල්ලා ගිය කට්ටිය නම් ගන්න බෑ අපිට. මම ඇයි කියලා වියගුළු භාවයට තමයි ගිහිල්ලා තියෙන්නේ. වියගුළු ගන්න බෑ කිව්වා. ඉතින් ඔය ගෝඨාභය රාජපක්ෂත් ඒ වගේ මිනිහෙක්. 1991 බ්‍රිගේඩියර් වෙලෙක් ඉදිරිදී යුද්ධයට බය ගියා ඇමරිකාවට. ගිහිල්ලා ඇමතිකාවේ පුරවැසි භාවය ගත්තා. තාමත් පුරවැසි. මම අහන්නේ මේ අයද රණවිරු? ඊට පස්සේ අයියා ජනාධිපති වුණායින් පස්සේ ආවේ. අයියා ජනාධිපතිවරු නැවිලා ආරක්ෂක ලේකම් විදියට හිටියා. ඉතින් මං ආන්නේ මේ බියගුළු භාවයට නම් රාජපක්ෂට දෙන්නත් ඕනේ නැහැ නේද? රාලම් නට දුන්නේ නැති. මේගොල්ල මේකේ භීෂණේ වපුරපුවයි. හොරකමේ අනන්තයට ගියාය. කොහොමද රටක් පාරදී? එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සුබ නැකතකින් හඳුන්වා දෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඉංජිනේරු සහකාරවරුන් සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කොත්මලේ ජාත්‍යන්තර වාරිමාර්ග හා ජල කළමනාකරණ ආයතනයේ 2019 ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නෙළුම් පොකුණ රඟහලේ පැවති ඩිප්ලෝමා ප්‍රදානයේදී 170 දෙනෙකු සඳහා ඩිප්ලෝමා පිරිනැමුණා. මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු නැකතර එළි දක්වන්න ඕන. තාම ජනාධිපති මැතිවරණය ගැසට් කරපු ගමන් නිකම් මේ 2:50 කෑලි වලට දීලා හරියන්නේ නැහැ. ලොකු උත්සවයක් තියලා රටම දැනුවත් කරලා අපේ අපේක්ෂකව එළි දක්වනවා. පක්ෂයේ අරුබුදයක් තියෙනවා? කිසිම අරුබුදයක් නැහැ. අපේ අපේක්ෂකයා බෙර ගහලා එළියට දාන්න හිට අනිද්ද වෙනකොට. වැල්ලවාය කුරුගල කඳු රක්ෂිතේ හටගෙන ඇති ගින්න තවදුරටත් පැතිර යමින් පවතිනවා. ඒ තොරතුරු සමගින් දැන් කැටි සටහන විශේෂාංකය. ගින්නෙන් මේ වන විටත් අක්කර 50කට ආසන්න භූමියක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. ගින්න මැඩ පැවැත්වීමට යුද හමුදාවේද සහාය ලබාගෙන තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. ගලේවෙල මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බව ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් ගැටීමෙන් 11 දෙනෙකු තුවාල ලැබුවා. පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු ඒ අතර වනවා. තුවාල ලැබුවන් ගලේවෙල දඹුල්ල රෝහල්වලට ඇතුළත් කෙරුණා.
අපරීක්ෂාකාරී රියදහවනය අනතුරට හේතුව බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල සාර්ථකව පැවැත්වෙනවා. මේ යටතේ මහජන සුභසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ජාතික මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මගින් මේ යටතේ ව්‍යාපෘති 488ක් ක්‍රියාත්මක කරනවා. යාපනය දිස්ත්‍රික්කයේ ළමා හා තරුණ ප්‍රජාව මෙන්ම වැඩිහිටියන්ද මද්‍රව්‍ය උදුරින් උදවා ගැනීම මෙහි අරමුණයි. රාජ්‍ය ආයතන මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කරනවා. මද්‍රව්‍ය භවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මෙන්ම සහයෝගය ලබා දීමටයි කටයුතු කරන්නේ. මේ අතර රට වෙනුවෙන් එකට සිටමු ජාතික වැඩසටහන යටතේ ඩෙල්ෆ් දූපතේදී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. දූපතේ පවුල් 1224කට අයත් සමාජිකයින් 4200ක් පමණ ජීවත් වනවා. ඔවුන් වෙනුවෙන් විවිධ සුභසාධන වැඩසටහන් රැසක් පැවැත්වුණා. ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා. එමෙන්ම මද්‍රව්‍ය නිවාරණය පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණා. කැලෑ අශ්වෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ එකම ප්‍රදේශය වන්නේද එම දූපතයි. ජනකීර්ණත්වයෙන් තොර දූපතක් වුවද රට වෙනුවෙන් එකට සිටමු ජාතික වැඩසටහනේ ප්‍රතිලාභ එහි වෙසෙන ජනතාව වෙතද සමීප කරවීමට රජය කටයුතු කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. අනුරාධපුර විලච්චය කටුකැලියාව ශ්‍රී රන්මුතු විහාරස්ථාන ඉදිකළ පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ලංකා බැංකුවේ මහා කළමනාකරු සෙනරත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා බැංකුවේ 810 සංවත්සරය වෙනුවෙන් එහි එක්සත් බෞද්ධ සමිතියයි මෙය සංවිධාන කර තිබුණේ. වැය කළ මුදල රුපියල් ලක්ෂ 60ක් නවෝදාගම, ගොඩගහවැව, රුක්පිටියාව, මිල්ලවැටිය ආදී ගම්මාන රැසක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මෙමගින් හැකියාව ලැබෙනවා. රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී රෝගීන් ආශිර්වාද ගැනීමේ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. 78 වරටයි මේ සංවිධාන කර තිබුණේ. ලීසන්ස් රෝහලේ අනුග්‍රහයෙන් වෛද්‍ය කඳවුරක්ද පැවැත්වුණා. බැතිමතුන් විශාල පිරිසක්ද මේ සඳහා එක්ව සිටියා. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ 37 වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් කළමනාකරණ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි යන ශාස්ත්‍රයන්හි සිසුන් 2000කට අධික පිරිසකට මෙහිදී ඩිප්ලෝමා සහතික පිරිනැමුණා. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය DMA කුලසූරිය, සභාපති රොහාන් ප්‍රීති විරාජ් පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk